ආයිබෝන් හැමෝටම ඔන අද මං තවත් කන්දක් ගැන විස්තර ඔයගලන්ට ගේනවා ඔයගලන්ට පුළුවන් මේ අත්දැකීමත් ලබා ගන්න. ඉතින් විශේෂයෙන් මං ගේන්නේ ගොඩක් ලංකාවේ තියෙන කඳු පිළිබඳ. ඉතින් ඔයගලන්ට පුළුවන් ලංකාවේ තියෙන කඳු තරණය කරන්න. විශේෂයෙන්ම මධ්‍යම පළාත සබරගම් පළාතේම ගොඩාක් කඳු තියෙනවා. සමහර කඳු තාමත් මිනිස් පහස නොලද ස්ථාන බොහෝමයක් පවතිනවා. ඉතින් අද මං පොඩ්ඩක් වෙනස් විදිය කන්දක් ගේනවා. මොකද ඒක තියෙන්නේ නම් ලංකාවේ උතුම් වූ පූජනීය ඉසව්වක. ඉතින් ඒ තමයි සමනල ස්වභාව රක්ෂිතය. ඉතින් සමනල රක්ෂිතයේ තියෙන අපූර්ව කන්දක් පිළිබඳ තමයි අද මම ඔයගලන්ට විස්තර ගෙන. ඉතින් මේකේ නම ඇවිල්ලා බල්ලන් බැඳි ගල. එහෙමත් නැත්නම් මේකට බෙල්ලන් බැඳි ගල කියලාත් කියනවා. ඉතින් මේකට මේ බල්ලන් බැඳි ගල කියන නම පට බැඳෙන එක හේතුවක් තමයි යකඇඬු ගලේ හිටපු ඒ යක්ෂයාගේ සුනකයෙක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ සුනකයා සිටි ස්ථානය සුනකයා රඳවා තිබූ ස්ථානයක් බවට තමයි බල්ලන් බැඳිගල කියලා නම පැටබැඳලා තියෙන. ඉතින් අනිත් නම තමයි බෙල්ලන් බැඳිගල කියලා. ඉතින් මේකේ පොඩි ඉතිහාසමය කාරණාවක් තියෙනවා. මොකද මේ ආශ්‍රිතව මානවයා ජීවත් වූ ස්ථානයක් පිළිබඳව කියලා මොකද මෙයා අසලා තියෙන ගුහා කිහිපයක්. ඉතින් ඒ වලින් සමහර දේවල් හම්බුණා කියලා කටකතාවක් තියෙනවා. නමුත් පුරාවිද්‍යාත්මක මෙතන කිසිම සංරක්ෂණයක් හෝ ගවේෂණයක් සිදු කරලා නැහැ. ඉතින් ওই නම් දෙකෙන් කෝක වුණත් ඕගලන්ට ප්‍රශ්නයක් නැහැ. බල්ලන් බෙදිකල තමයි ගොඩක්ම කොමන් නම. ඉතින් මේක ඕගොල්ලෝ යද්දී ඕගලන්ට මවුසා හන්දිය තියෙනවා. ඕගල දන්න මවුසා හන්දියෙන් මේ පැත්තර යන පාර මාස්කෙලිය යනවා. අනිත් පැත්තර යන පාර තමයි නල්ලදැනට යන. ඉතින් මේ මාර්ගයේ ඕගොල්ලෝ මවුසා කැලේ ජලාශය වටෙන් ඇවිල්ලා ඕගොල්ලෝ එනවා මොහිනියල්ල කිට්ටුවට. ඉතින් මොහිනියල්ල තියෙනවා. ඉතින් මොහිනියල්ල චුට්ටක් පහු කරගවම්ම ඕගලන්ට හම්බ වෙනවා මුල්ගම හන්දිය. මේක තමයි මුල්ගම හන්දිය. ඉතින් මුල්ගම හන්දියෙන් වම් පැත්තර තියෙන පාර යන්නේ සඳගල තැන්නට මරේ වතුයාට. එහෙම නැත්නම් අනිත් පාර තමයි දකුණු පැත්තර තියෙන මෙන්න මේ මාර්ගය. ඉතින් දකුණු පැත්තර තියෙන මාර්ගයේ කෙලින්ම යන්නේ හැමිල්ටන් එස්ටේට් එකට ගණන් පේන ඇති මුල්ගම හන්දිය මේ ස්ථානයේ තියෙන මුහුදු මට්ටමේ. හැමිල්ටන් වතුයා තියෙන්නේ ඊට ගොඩාක් ඉහළින්. ඉතින් මේ තියෙන දකුණ පුර කන්ද. ඉතින් ඕගොල්ලෝ මේ මාර්ගයේ ගිහිල්ලා ඕගොල්ලෝ යන්නේ හැමිල්ටන් එස්ටේට් එක. මේක තමයි ලක්ෂපාන එස්ටේට් එක. මේක රෙනෙමි ඕගොල්ලෝ යන්නේ මෙන්න මේ මාර්ගයේ දිගේ ඕගොල්ලෝ යන්නේ හැමිල්ටන් එස්ටේට් එකට. මෙන්න මේ මාර්ගයෙන් ඔයගොල්ලෝ හැමිල්ටන් එස්ටේට් එකට ආවට පස්සේ මේ හැමිල්ටන් එස්ටේට් එකේ ශ්‍රී මුතුමාරියම්මන් කෝවිල තියෙනවා. හැබැයි මම මේකදී ඔයගලන්ට ගොඩක්ම කියනවා කොයිම වෙලාවත් වාහනයකින්වත් ඔයගලන්ගේ බයිසිකල් වලින්වත් යන්න එපා. හැකිතා පොදු ප්‍රවාහනයේම යන්න. ඔයගොල්ලෝ බස් එකේම එන්න කෝච්චි ඇවිල්ලා යනවා නම් වඩා හොඳයි. බස් එකේ කෝච්චි වල මුල්ගමින් බැහැලා එතකින් නම් ත්‍රිවිල්ලක් කරන් ඔයගොල්ලෝ මෙතනට එන්න. හැමිල්ටන් ශ්‍රී මුතුමාරියම්මන් කෝවිල ළඟට. ඉතින් මෙතනට ආවට පස්සේ මෙතනින් ඕගොල්ලන්ට ගමන පටන් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට පේනවා මේ තේවත්තක් තියෙන. ඉතින් තේවත්තේ උඩටම එන්න ඕනේ. මෙන්න මේ ස්ථානට ආවනම් ඕගොල්ලන්ට තේරෙනවා තේවත්තේ එතනින් ඉවරයි. එතනින් පස්සේ තියෙන්නේ කැලෑව. රක්ෂිත සීමාව තමයි එතනින් එහාට පටන් ගන්න. ඉතින් මෙතකින්ලා මෙන්න මේක තමයි බල්ලන් බැඳිගල. මෙතකින්දලා ඕගොල්ලන්ට යන්න ඕන වෙන්නේ සාමාන්‍යයෙන් GPS සිස්ටම් එකක් යූස් කරන්න යනවා. ඉතින් GPS රූට් එක ඕගොල්ලන්ට යූස් කරන්න ඕනේ. ඒකේ මම ලින්ක් එකක් දාන්නම්. ඉතින් මෙතනින් ඕගොල්ලෝ ගමන් පටන් ගත්තට පස්සේ ඕගොල්ලන්ට පේන ඇති මේ කඳ පිහිටීම කොහොමද කියලා. මෙතනින් ඕගොල්ලෝ ගමන් ආරම්භ වෙන ඕගොල්ලෝ පල්ලෙහාට නෙමෙයි යන්න ඕනේ. ඕගොල්ලෝ යන්න ඕනේ උඩට. ඉතින් ඕගොල්ලෝ මේ මාර්ගය ඔස්සේ උඩට ආවට පස්සේ ඕගොල්ලෝ එන්නේ මෙන්න මේ ඇලි ගොඩ ඇල්ල. ඕගොල්ලෝ දකින්න ඇති සිරිපාද අර වැහි කාලට දිය ඇලි ගොඩ ආරියක් හැදෙන කඳ තියෙනවා. ඉතින් ඒක තමයි මෙන්න මේක ඇලි ගොඩ ඇලි දාමේ. ඉතින් මේ ඇලි ගොඩ කඳ තමයි අනෙක් පැත්තේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ යන්නේ ඒ කඳට අනෙක් පැත්තෙන්. ඉතින් මෙතනින් පටන් ගත්ත ගමන ඕගොල්ලන්ගේ GPS ට්‍රැක් එක දාගෙන මේ කන්ද උඩට ආවයින් පස්සේ එතන ඉඳලා පොඩ්ඩක් සමතලා ෆ්ලැට් භූමියක් තිනේ. ඉතින් මේ ගල් තලාව මතක තියාගන්න. මේ ගල් තලාව අනිවාර්යෙන් මැප් කරගන්න. මේක ඔයගලන්ට හොඳ විවේක ගන්න ස්ථානයක්. ඉතින් මෙතනින් ට වෙනකම් පරිසරය ඔයගලන්ට එච්චරම ගැටලුවක් නැහැ. ගොඩාක් දුරට අඩිපාරක් හම්බෙයි ඔයගලන්ට. මොකද කැලේට ගිහිල්ලා දරකරන මිනිස්සු මෙතනට වෙනකම් ගොඩක් වෙලාවට යනවා. අඩිපාරක් මේ හරියට වෙනකම් ඔයගලන්ට හම්බෙන්න පුළුවන්. ඉතින් මෙතනින් පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේක තමයි බල්ලන් බැඳිගල කන්ද. මෙතනින් පස්සේ ඔයගොල්ලෝ GPS ට්‍රැක් එකේ දාගෙන එනවා මෙන්න මේ ස්ථානයට. ඔයගලන්ට පේන ඇති කොහමද එලිවේෂන් එක තියෙන්නේ කියලා. මෙතක ඉඳලා ඕගොල්ලෝ මෙන්න මේ මුදුන්ට එන්න ඕනේ. ඒක තමයි අවසාන මුදුන ඕගලන්ට හම්බෙන්නේ. මොකද ඉඳන් පස්සේ ඕගොල්ලෝ බල්ලන් බැඳිගල තමයි තරණය කරන්නේ. ඉතින් මේ මුදුන ගත්තොත් ඉතින් මෙත් පටන් ගන්න වතුර පාර කියලා තමයි යකඇඬු ඇල්ල නිර්මාණය කරන්නේ. ඉතින් මේ දෙන යකඇඬු ඇල්ල පේනවා ඇති ඕගලන්ට. මේ වතුර මාර්ගයේ මෙන්න මේ ඔස්සේ මෙන්න මේ හරියට එමනවා. ඉතින් ඕගොල්ලෝ මේ කිට්ටුවට මේනවා වතුර මාර්ගයේ මේ පැත්තනොත් ගමන් ගන්නවා. ඉතින් මෙතනට ආවට පස්සේ ඕගොල්ලෝ මෙතක ඉඳලා ඉතුරු ටික බල්ලන් බැඳිගලට නගින්න තමා තියෙන්නේ. ඉතින් මේ අවසාන කොටස චුට්ටක් අමාරුයි. ඒක හරියට නගින්න ඕනේ. පොඩ්ඩක් ගස් ගල් වල එල්ලිලා නගින්න අවස්ථා කීපයක් හම්බෙනවා. අනිවාර්යෙන් ඕගොල්ලෝ Google Map කරගනින්දි මෙන්න මේ පැත්තේ මැප් කරගන්න එපා. ඕගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මෙතනට ඇවිල්ලා මෙතනින් යන විදිහට මැප් කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ බල්ලන් බැඳිගල කියන ස්ථානයට එන්න. ඉතින් බල්ලන් බැඳිගල මුදුන මීටර 1734ක් විතර තියෙනවා. ඉතින් මේකෙදී ඕගලන්ට විශාල ගල් තලාවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන පිදුරු තලාගල, හෝටන් තැන්න, කිරිගල් පොත්ත,
ඒ හැම ප්‍රදේශයක්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් ගල්තලාව නෙමෙයි සමිට් එක අත්‍යවශ්‍යම ගල්තලාව ඇවිල්ලා ඔයගලන්ට සුවපහසුව ඉන්න පුළුවන් කැම්පින් කරලා ඉන්න පුළුවන් සමිට් එක එන්නේ ඒ අසල තියෙන වනරොදට යන්න ඕනේ ඉතින් ඒක තමයි සමිට් එක හැබැයි මෙතෙන්දී ඔයගලන්ට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා ඉතින් මේ උඩ මේ සමිට් එකේ බව වන අලි ගැවසුන බවට ඕනතරම් සාක්ෂි තියෙනවා මොකද අලින්ගේ පිටතොලපු ගස් තියෙනවා අලින්ගේ අඩිසලකුණු අලි වසුරු ඕනතරම් මෙන්න මේ කඳුර තියෙනවා මේ කඳුර නිතティම්ම අලි එනවා. ඉතින් ඒක තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ. හැබැයි මෙතේ කාටවත් එහෙම කරදරයක් වෙලා නැහැ. ඉතින් අනිවාර්යෙන් සූදානම්වලා යන අපි මෙන්න මේ ස්ථානේ තමයි කැම්පින් කරේ. මෙතනට ලස්සන view එකක් තියෙනවා සමනල කන්ද ඔයගලන්ට පේනවා. ඉතින් කොහොමද view එක කියලා. ඉතින් පැසකින් යකා ඇඬු කන්ද තියෙනවා. ඉතින් ඈතින් බෑනේ සමනල තියෙනවා. ඉතින් අනිත් පැත්තේ නුවරඑළිය තියෙන කඳු set එකම ඔයගලන්ට දකින්න පුළුවන්. ඉතින් මේක උඩින් තමයි සබරගමු මධ්‍යම පළාත් මායිම යන්නේ. ඉතින් මේ මුදුන සබරගමු පළාතටත් මධ්‍යම පළාතටත් අයත් වෙනවා කියලා තමයි අපිට කියන්නේ. ඉතින් මේ ගමනේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණාවිල්ල වන අලි. මොකද මාර්ගයේ මුල ඉඳලම ඔයගලන්ට අලිගේ වසුරු අම්බෙනවා ඕන තරම්. විශේෂයෙන්ම හැමිල්ටන් එස්ටේට් එක කියන්නේ සිරිපාදේ අලි දැකපු ඒරියා එකක්. අපි ගාව ඕන තරම් අලිගේ ෆොටෝස් තියෙනවා. ඉතින් ඒ අලි බොහෝමයක් දැකලා තියෙන්නේ මේ හැමිල්ටන් එස්ටේට් එක. මෙන්න මේ කොටසදී තමයි දැකලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ ඡායාරූපවලින් පේනවා ඇති. ඉතින් ඒකින්ද අලිංගෙන් ඔයගලන්ට කරදර වෙන්න. මොකද අපිටත් අලි හම්බ වුණා. උන් අත්‍යවශ්‍යම දිව්වා. මොකද අපි පිටිපස්සෙන් තමයි දැක්කේ අපේ සද්දවලට අපේ ඉබට වෙන්නදී අලි දිව්වා. හැබැයි තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒක අපේ අත්දැකීම. කොටි මේ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් මොකද එහෙම කියන්නේ අපිට ඇත්තටම කොටියෙක් හම්බ වුණා. ඉතින් අපේ වාසනාවට එන්නදී මොකද ওই ට්‍රේල් එක යද්දී එක තැනක් තියෙනවා අංශක 80කට විතර තියෙන ගලක් අපි නගිනවා. ඉතින් ඒ ගල නගෙද්දී ගලේ උඩ හිටියේ කොටියා. උහිදී ටිකක් අපේ වම් පැත්තෙන් ටිකක් එහාට එන්න. ඉතින් අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට පොඩි කැස්සක් ආවා වෙලා. ඉතින් ඒ කැස්සට සද්දට කොටියා කෙලින්ම අනිත් පැත්තට පැනලා ඌ එතනින්ම අතුරුදහන් වෙලා ගියා. ඉතින් ඒ කොටියාගේ බිය තියාගෙනම තමයි අපි කන්ද නැග්ගේ. අපි රෑ ගත කරලා ඊළඟ දවසේ දැස්සා. ඉතින් අලි සහ කොටි අනිවාර්යෙන් මේ මාර්ගේ හම්බෙන්න පුළුවන් ලොකු චාන්ස් එකක් තියෙනවා. ඉතින් අලින්ගේ සද්ද නම් ඕන තරම් අහන්න පුළුවන්. අපිට අනන්තවත් සද්දය වුණා කුංචනාදේ. ඉතින් විශේෂයෙන් ඔයගලන්ට නැවතත් මතක් කරනවා මේ උඩ කියන්නේ අලි නිතරම එන එක. නිතරම ගැවසෙන භූමියක්. ඉතින් මේක අලි බුද්ධිනේ පතන මේ පැත්ත ඇවිල්ලා. ඉතින් මේකත් ලොකු ඒරියා එකක් ගල්තලාවක්. ඉතින් මෙතනින් එහා පැත්ත ඇවිල්ලා ගත්තම කෙලින්ම යකා ඇඬු කන්ද තියෙනවා. එතනින් එහා පිදුරු තලාව මහා පිදුරු තලාව ඒරියා එක තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් කෙලින්ම ගැටලුවක් නැතුව බල්ල බැඳිගල තරණය කරන්න. ඉතින් මතක තියාගන්න අනිවාර්යෙන් ඔයගලන්ට අවශ්‍ය කරන හැමදේම අරගෙන යන්න. අත්‍යවශ්‍යම දේවල් ටික විතරක්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ කූඩෙල්ලන්ට මොන හරි පිළියමක් අරගෙන යන්න ඕනේ. ඇලම් ගා ගන්න පුළුවන් නැත්නම් කූඩළු මේස් භාවිතා කරන්න පුළුවන්. මොකද ඔයගලන්ට අනිවාර්යෙන්ම GPS යූස් කරන්න ඕනේ. ඉතින් GPS ඔව් හරියට යූස් කරන විදිය මම වීඩියෝස් දාලා තියෙනවා කොහොමද සෙටප් කරගෙන ඒක ලෝඩ් කරගෙන යන්නේ කියලා. GPS මේකට අනිවාර්යෙන්ම ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ කැලේ අතරමං වෙනවා. GPS එකේ ඔයගොල්ලෝ වේ පොයින්ට්ස් දාගත්තාට පස්සේ එකකින් එක වේ පොයින්ට් එකට ගියාම ඔයගලන්ට පහසුවෙන්ම කන්ද මුදුන් දෙන්න පුළුවන්. ඉතින් මේ කන්ද මුදුනට හරි ලස්සනට සමනල කන්දේ මුළු ප්‍රක්ෂිතේම ඔයගලන්ට දකින්න පුළුවන්. ඉතින් මාර්දනා කරන ඔයගලන්ට මේ කන්ද පුළුවන් විදිහට තරණය කරන්න. මතක තියාගන්න මං ඉස්සෙල්ලා ගෝ වගේ පොදු ප්‍රවාහන සේවය විතරක් යූස් කරන්න. මොකද සාමාන්‍යයෙන් සමනල රක්ෂිතයේ කඳු එහෙම අනවසරයෙන් තරණය කිරීමට තහනම්. හැබැයි කඳු තරණයට උනන්දුවක් තියෙන අයට පුළුවන් මේ කඳ තරණය කරලා ඕගලන්ගේ අත්දැකීමක් ලබා ගන්න. ඒ වගේම නීතිමය වශයෙන් මේකේ කඳ තරණය කිරීමට ඕගලන්ට පුළුවන් බත්‍රමුල්ල පිහිටි වනජීවි කාර්යාලයට ගිහිල්ලා ලිඛිත අවසරයක් ලබා ගන්න. ඉතින් ඒ අවසරේ නල්ලතැන්නේ වයිල්ඩ්ලයිෆ් ඔෆිස් එකට දීලා ඕගලන්ට පුළුවන් කඳ තරණය කරන්න. ඉතින් ඒකට අනිවාර්යෙන් ගවේෂණාත්මක පසුබිමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයකින් ඔයගලන්ට අනිවාර්යෙන් ලිඛිත පර්මිෂන් එකක් ගත්තනම් කිසිම ගැටලුවක් නැතුව ඔයගලන්ට පුළුවන් මේ බල්ලා බැඳිගල තරණය කරන්න. මොකද මේක අතරම ඔයගලන්ට ගුහා කීපයකත් හම්බෙයි. ඔයගොල්ලෝ වාසනාවන්ත වුණොත් ඔයගලන් ට්‍රැක් එක හරියට යූස් කරොත්. මොකද ඒක හින්දා තමයි මේකට බෙල්ලන් බැඳිගල කියන නමත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දවස් දෙකක් හොඳටම ඇති මේ කන්ද ගිහිල්ලා එන්න. යනපාරේම ඔයගලන්ට එන්න පුළුවන්. විශේෂයෙන්ම ඒක තමයි ලේසිම සහ පහසුම මාර්ගය. ඉතින් මේ වගේ තවත් ඉදිරියට කඳු පිළිබඳ විස්තර දැනගන්න කොහොමද යන ආකාරයේ දේවල් ටික දැනගන්න මාර්දනා කරන ඔයගලන්ට මගේ channel එකත් subscribe කරන්න like කරන්න යාළුවන්ට share කරන්න. ඉතින් අපි තවත් දවසක තවත් කන්දක් සමග හමු වෙනවා.